කොළඹින් ඈත නැගෙනහිර පළාතේ මිනිසුන් පිරිසක් මාසයකට ඇමරිකානු ඩොලර් මිලියනයක් ලංකාවට ගේනවා කියලා ඔබ අහලා තියෙනවද? වාකරේ ප්‍රදේශයේ පාංශු තත්ත්වය නිරීක්ෂණය කරද්දී අපට පේනවා වැලි මිශ්‍රිත දියලු පසක් මේ ප්‍රදේශයේ තියෙන බව. ඒත් එක්ක මේ ප්‍රදේශයේ ජනතාව ගත්තොත් ජනතාව ස්වන් රැකියාවල් වල නිරත වුණේ. ඉතින් ඔවුන්ව වඩා පහසුවෙන් ගොවි තැනට එහෙම නැත්නම් කෘෂිකාර්මික කටයුතු වලට යොමු කර ගැනීමේ හැකියාවක් තිබුණා. කෘෂිකර්ම අමාත්‍යාංශයේ අධීක්ෂණයේ යටතේ ක්‍රියාත්මක වෙන මේ කෘෂි නවීකරණ ව්‍යාපෘතිය මේ ප්‍රදේශයට හඳුන්වලා දෙනවා එක්තරා භෝගයක්. ඒ තමයි ග්‍රීන් කියුකම්බර්. එහෙම නැත්නම් කොළ පිපිඤ්ඤා කියන භෝගය. මේ කොළ පිපිඤ්ඤා පැලයක් සිටවා දින 25කින් පමණ මල් හට ගන්නට පටන් ගන්නවා. මේ තියෙන විශේෂත්වය තමයි මේ සෑම මලක්ම ගෙඩියක් බවට පත් වෙනවා. අපි මේකට කියනවා පාතිස්නෝපලණය සහිත ශාක විශේෂයක් කියලා. ඇත්තටම මේක දෙමුහුන් ශාකයක්. හයිබ්‍රිඩ් ශාකයක්. දැන් එහෙම මල් හට ගන්න පැලවලින් ගෙඩි නෙලීම පටන් ගන්න පුළුවන් සාමාන්‍යයෙන් දින 30ක් 33ක් විතර ගියාට පස්සේ. අස්වැන්න නෙලීම මේ පැලයක ආයු කාලය දින 60ක් 70ක් 72ක් අතර කාලයක් දක්වා නෙලන්න පුළුවන්. සාමාන්‍ය අස්වැන්න විදිහට හඳුනාගෙන තියෙනවා එක පැලයකින් කිලෝ 2කට ආසන්න ගෙඩි ප්‍රමාණයක් හදා ගන්න පුළුවන්. ඒක සාමාන්‍ය ප්‍රමාණයක්. නමුත් ඇතැම් තැම්වල ඇතැම් ගොවීන් මේක කිලෝ 8 10 දක්වාත් වර්ධනය කරගෙන තියෙනවා. ඒ අනුව ඉදිරියේදී එක් පැලයකින් සාමාන්‍ය අස්වැන්න විදිහට කිලෝ 8ක් දක්වා වර්ධනය කරගන්නට සැලසුම් සකස් කරලා තියෙනවා. එහිදී මේ වගා කරන ක්‍රමය තව වෙනස් විදිහකටයි කරන්නේ. මේ ක්‍රමය තමයි දැන් පේලියකට සිටවා තිබෙන මේ පිපිඤ්ඤා පැලවලට ආධාරකයක් එක් කරලා ඒ ආධාරක අතර නූලකින් සම්බන්ධතාවයක් ගොඩනගලා මේ පැල බිම දිගේ යනවාට අමතරව ඉහළට එසවෙන විදිහට ක්‍රමයක් සකස් කරා. මේ අනුව මේ අපි කියමුකෝ පිපිඤ්ඤා ගෙඩියක් බිම ගෑවෙන්නේ නැතුව එල්ලිමින් හැදෙන විදිහකට සකස් කරගන්නට පුළුවන් වුණා. ඒ වගේම ඒ තුළින් මේ අස්වැන්නේ එහෙම නැත්නම් මේ පිපිඤ්ඤා ගෙඩියක ගුණාත්මක තත්වය වර්ධනය කරගන්නටත් හැකි වුණා.